දෙදාා ශිස ඒලව දෙවැනි ගාන. මේක කියනවා ලොහ ගොලයක විශ්කම්බෙමයින්න අද්දී ඉස්සල්ලම මේක තමයි මූලාංකවර්ද හොක අවස්ථාවයි කියන්නේ ලොහ ගෝලයක් ඉදදාහකින ට නිවතබය අස්ථ්‍යවස්ථයි පරිමාණය බීරූපය තියෙනවා ඉදකිනී රිස්පර්ශ වෙච්චක ඒරූප තියෙන එක මේ තියන මූලාංකවර්ධ හොන අවස්ථාවේදී පරිමාණය විදිිය. එඒ මේකවාට පේන මේ ධන මූලාංකවර්දක් බිඳුවෙන් මේ පැත තිය නිසා එදොට ගන්නකෝ මේ කුඩාම මිනුමෙන් වැඩි කරනව සම්පාතකට මේ කොටිම මේ පාටාන්කය කියවනු මෙතර බින්දිය සලකුණ තියන එකතු කිරීම මේ සම්පාතකොට අස්ධාන තුනයි එකයි දෙකයි තුනයි තුන් වනි කොස්ායි සම්පාතය වැඩි කරනව කුඩා මිනුවන බින්දර්ශන් බිඳුව එකයි මිමි්‍රවදින් හරද මේක කුඩා මිනුම මේ දීලට හැනෙනි දෙන්න ඕන්නේ කියනවා දශම පහයි මිලිමීර්ලු ඉස්කුරුප් පන්තරාලයනේ ඔතාකාර පරිමාණය බෙදල තියෙනවලු කොටස් පනාාකට ඉතින් ස්කරුප් පන්තරාල බෙදීම ත පරිමාණ ට සංඛ්‍යා තමයි කුඩාම මිනිනුම වෙෙන්න්න කුඩාමිනු බින්දශ බිඳදුවයි මිමීටර් දේ තොර මේ ෙනේ බින්දු වශම බිදුවයි තු මිමීර් තමයි මේකේ පාටාංකෙ වෙන්නේ කියන්නේ මේක තමයි මූලාංක දෝෂය මේක ධන මූලාංක දෝෂයක් දැම්බලාන්න මෙතන මූලාංක දෝෂය මූලංක දෝෂය මෙතන ගත්තා මෙතන පාඨහංකේ ගත්හම මෙතැන්ටගොට තුනයි. මෙතන දශම පහක් මෙතන්ට තියෙනවා. එවැට එකතු කරන්න ඕනයි මෙතන තියෙනොපුතේ තිස් එක් නිකොටස තමයි සමපාත වෙලා තියෙන්නේ වැඩි කරනවා කුඩාම මිනුමෙන් හරිද එතකොට එනවා මෙතැන්ට තුනයි මෙතන තුනයි ශම්පහයි, තුනෑද ශම්පහයි, මලමීටර් එකතු කිරීම මෙතන්ටේනවා තිස් එකයි සමපාත කොටස් ගාන වැඩි කරනවා. කුඩාම මිනිුවන බින්දුුඇදම බිදුව එකයි මිලිමීට වලින්. එතොට පුතේ මෙතනනො තුනයි දශම පහයි මලමීර් එකතු කිරීම බිදුුඇය දශම තුනයි එකයි මිලිමීටර්. එකතු කරාමෙනෝ තුනයි දශම අටයි එකයි මලමීටර් හරද. එතවට දැන් අපි මේ අහන්න ගෝලයේ නිවර්දි විශ්කම්භයන ශෝධනය කරන්න මේ දන මූලාංකවර්දක් නිසා අඩු කරන්න ඕනයි ලැබෙන පාටාංකයින් තමේ ලැබෙන පාටාංකෙන් අඩු කරන්න ඕනයි මූලාංක දෂය අඩු කරන්න ඕනේ තුන දශ වටයි එක අඩු කරන්න ඕන තුරශ වටයයික අඩු කරන්න ඕන ිදශ බිඳ තුනා අඩුරමයන උත්තරය තමයි තුනයි දශම හතයි අටයි මිලිමීටර් මේක තමයින්නේ නිවර්දි. අගේ විදියට ගෝලයේ නිවරදි විෂ්කම්භය විදිට. ඒනන් පිළිතුර වෙන්නේ තුන්ගෙන පිළිතුර